දෝෂණය වංචාව නාස්ත්‍ය කක්‍රමිකතා සහ ආකාරක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවකිය දැන් අදලියන්නේ තුන්සියාසුව වන ටෙලිබැකය. ක ආරම්භ කරන්නේ මේ අල්ලි මදිවට හරක් කියලයි. අල්ලි මදිවට හරක් හොඳේ රටක ජනතාව මේ පාලකීන්ව පත්කරගන්නේ සතුටු ජීවිතයක් වෙනවෙන්නේ ජීවිතය සතුටින් ගත කරන්න එකඇන්නේ තමන්ටත් තම දරුවන්ටත් ආරක්ෂිතව සතුටු ජීවිතයක් ලබාගන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරගන්ට තමයි පාලකින්ට රටක් බාර දෙන්නේ ඒට අපේ සෙට්ට එකනේද දුන්න දවසේ ඉඳලාම අපිට දීලතියන්නේ දුක. හරිද මේ දැන් දෙමින් ඉන්න දුක ල කේතියන සියලුම ඉන්දන කොම්පැනිිකාරයෝටික මෙිහේ ආවත් අපේ උන්දලට මිලනං ඉතිං ආයි පහළදාගන්ට බෑහොඳේ ඒකශුවර් මෙහේඉතින් යවන්නෙම රොකට. හරිද අර මන්නනාරම් ද්‍රෝණියෙන් ගෑස් තෙල්නිිදි නිකං ඉබේම මතුවෙලා හරන්න නැත්තුවොහොදේ ඉබේීම මතුවෙලා උනුුවතුරලින් වගේ ගොජ ගොජගාල ගලන්න ගත්තත් අපිට නම් ඉතින් ගෑස් හරි ඉදන හරි අය අඩු මිලට ලැබේ කියලා හිතන්ට පහරිද මොකදන්න අද ප්‍රශ්නේ රටේ මහුදල පුර. දවෙලාතියෙන්නේ කොමිස් ගහන්ටමයි හොඳේ කොමිස් ගහන්ට අරය දැංඉතින් අර මේ අලිමදිවට හරක්කේල ලියල ආරම්භ කළේ මෙහෙන් පාලකින් තෙල් ගෑස් විදුලිය නොහුත්තට ඉහලදානෝ ඒ ජනතාවට මේ මංහිතන්න ඔය එළඹෙන නොත්තල සතුටින් ක්ට දැන්ටවිය තුයි. හොඳේ ඒ අතරම මේ අර දුම්රියේ සෙට්ටකත්. දුම්රියයේ සෙට්ට එකක් මේ දුම්රිය මගේින්ව සතුටෙන් සතුටට පත්කරන්ට පටන් අරගෙන් හොඳදේ උන්දලා දෙන්නෙකු මේ දුම් වැැටියකට ඇ දුම් වැටියකට දෙකේ දෙකේ පොළුවරගෙන නෙලාගෙන හරිද මේ දෙන්නෙක් නෙලාගත්තා මේ කියැන දෙන්නක් ගහ ගත්තාම එක්ක පොලීසියටට අන්න ඕනේ නැත්තා රෝහලට අන්නනේ හෙත් නැත්තන්ඟෙති මෝචරටය අන්න ඕන හරිද හලා ඔය කොහේ ගියත් අපිට ප්‍රශ්නයක් නෑ ගහගත්තන මේ ගහින් වැටිලයින්න මිනිහට අපිට කියන්න තියෙන්න්නේ ඔය දුරිය ගොන්නුත් ඇන්න වගේ කියලයි. හොඳේ දුම්රයේ ගොන්නුත් ඇන්නවගේ කියලයි. හරිිය ඔහෙලගේ ඉයේ ස්ට්‍රයික් එක අජූතයි. මොහද මේ සාධාරණ ඉල්ලීම්බත කරන වැඩවර්ජනවලට අපි සහය දීලත්තියෙන දෙන්ටත් ලෑස්ති. ඇබැයි මේ වගේ වටනම් සහය දෙනවා කියනක ගැන හිතන්ටවත් පුළුවන්කමක් නෑ. හොඳේ අපිට නම් පේන්නේ තමුන්ලයි දැන් අරමේ උඩයන්න ඕනේ ගුවන්්‍යනා බිමතියාගෙනඉන්න ශ්‍රී ලංකන් යාලයින් සෙට්ට එකයි මේ දෙක්කම එකක් වගේ කියලා. හරිද අරමේ බංකොලොත් ගැහනුත් බිමට වැට්ලයින්් රටක ජනතාවට දුම්්‍රිය ගොනා සහ ශ්‍රී ලංකන් එයාලයින් ගොනා ඇන්න වගේ කියලා අලුත් උපහැරණයක් ලියන්ට වෙනවා හොදේ මේ එන්නේ ඔන්න ඔහේ ඕවා ප්‍රයිවට් කරලා දාමු. ඇ මොකාට හරිකමක්නෑ මේවා විකුණුල දාමු කියන තැනට ජනමතය හදන උත්සාහයක්ම තමයි හොඳේ එහෙම උත්සාහයක් තමයි මේ ක්‍රියාත්මක පවෙන්නේ. බැලූ බැල්මට පේන්ට තියෙන්නේ අපට ඒකත් තමයි. හොඳේ දුම්රියේ යන්නේ එදාවෙේලා හොයාන කන මිනිස්සු ඒම නැතු ඔය දියවන්නාවේ ඉන්න උන්දලහෙම නෙවෙයි. දුම්රේ තමුල්ලා ස්ට්‍රයික් කරන කරන වාරයක් වාරයක් පාස දුක්විඳින. න තමුන් ලගම පැලන්තියේ අයින්සක අසරණ මිනිස්සු. හොඳද ඒම නැතුව මහුන්දල නෙවෙයි? BMW V8 මේ සෙට්කට ගෙදරයහන්ට පමාවක් නෑ උඳල ගාන්ට වෙලාට ගෙදරයයාවා හොදේ ඒ වගේ මයි ට්‍රී ලංකර් යාාලයින්න එක මේ අකුරට. අකුරට වැඩකරන්ට තීන්දු කලාන නේද දැන්හෙම මේ අකුරට වැඩකරනකොට මොකද වෙන්නේ ඔය ශ්‍රීලාංකිකෙක් මෙ හදිසියටවත් දැංඉතින් ඔය ඩක්වුවල නගින්නේ නැතිවේ වි හරද කොයි වෙලාවත් කාර්මික දෝෂක කිය නතර කරගනින්වා අනේද උඩයනට වඩා දැ වැඩිමතියෙන් එබිම හරද ඉතින් නිකම්ම මගේ භයවෙනක අහන්ට අත්දයක් ඇැයිනේද. ෙලාකට මගියෝ තීන්දු කරාාවී තමුල්ලගේ ශ්‍රී ලංකන් යාලයි එක නැගල එනවට වඩා තෙප්පමකඒක පහසේ කියලා නැත්තා අරුවල්ලොරුව ඇ මගේ්‍යා හිතන දවස හෙමඋුණොත් වැඩි ඇතක නෑ හොඳේ දැන්ටවත් හිතන්ට පටන් අර. ඊටත් වැඩියෙන් මේ සංචාර්ක මුදල්වලින් නයිටිකක් කරි බේරගන්ට පාලකෝ හීන දකින වෙලාවක්න නේද. සංචාරකයෝ කී දෙනෙක් ඔොය මේ ශ්‍රී ලංකන් යාලයින එක නැගල ඇවිත් යන්න බැරුව මොන දහදුකක් පහගේ දවසල විින්ද නේද ඊ එත් හෙමයි මතිත් නමිතින් ඕක තිබ්බත්තකයි නැතත්තකයි නේද? ඒකන ඒයාකිවවෙමේ ශ්‍රී ලංකන යාලයින එකේ නැත්තතාහමිතින් වෙන පපලේෙන් එකක් පාවිච්චි කරන්ට කියලා? උන්දල්ලට නම් එයාලංකාව යකඩවල ටරිකමක් නෑ විකුන්ලදාන්ට තියෙනවා නහොද. මොකද යකඩවලට වික්කත් උන්දලට ලාබයි. හරිද. මොකද මේ උන්දලලා පුරදෙලා යෙන්නේෙඉතින් යකඩවලින් හරිකමන්නනෑ දරකෝටුවෙන් හරිකමක් නෑ නේද. කොමිස්කන්ටනි? අපි දක් ශ්‍රී ලංකන් යාලයි ෘතිය සමිති ලොක කුත් කියේෙනවා අපි අලුත් ගවාන්්‍යානා ගන්ටල්ලුවවා ඒවා ලැබුණනෙත් නෑනෙ කියලනද බොහම දුකින් තමයි උන්ඳ මයික කළගේ ඒ කතාවකිවේ හොදේ තැන් ඒ කියන මේ අලුත් ගවානයානා ගන්න ලැබුණොත් අපට ගුවන්ගතවීම පහසුයි කියලා නේද මෙහෙමයි අලුත් ගුවන්යහනා ගත්තොත් ඔහේලා මේ අපිව ගුවන්ගත කිරීම කෙසේ තත් ඔහේ ලටනං ඉති ගුවන් ගත වෙනක ලේසි අපිඒ එක දන්නවා හරිද ඔය සෙට්ටකටම බොහොම පහසුවෙන් නේද. හොඳ කොමිස් පරක්කේම ගහගෙන ඕ පරණ ගුවන්ඥානාා ටිකකට ස්ප්‍රේකරලා අලුත් වගේ ගේට පුළුවන් එහෙම ගෙනාපු ඉතිහාසයක් තියෙනවා. හොදේ ඇයි අපපා මේ එක ගුවන්ඥාණයක් බද්ධට හරි ඇස්සට හරි ගන්නකොට අපිට වෙන්නේ වත්ත බද්ධට දීලා ඇස්සට දතනියවන්ට හරිද වනේම ඕක තමයි ශ්‍රී ලංකන නයාලයින් කාලයක් ගුවන් ගත වුණේ මේරටේ අභිමානය අරගෙන උඳර මතකතියාගන්න මේරටේ අභිමානයයර්ගෙන. ඉට පස්සේ පවුල් පපිටින් ගුවන්්‍යනා චාටර් කරගෙන නේද. මුළලු යාලංකාවම චාටර් කලා අයිල මල්ලිලා මහප්පල බහප්පලවනේද සබහපති තනතුරොට දාලා කාලම දැම්මහොදේ එනිසා අපට කියන්න තියෙන්නේ දැංගතිං අපි මේ වෙලාවේ මේ හොඳටම චාටර් විච්චි රටක් කරිද. තුංගනි ලෝකෙන් අනාත ලෝකටම වැට්ලයින්නේ. හර්ද එහෙම වෙලාවක ඔහේලත්ව. මේ මහ උන්දලා වගේ හතරවරන් ගහන්ට හදන්ට එපා හැම හොරෙක්ම මැරෙන්න්නේෙ හොඳට මතකයා ගන්න හැම හොරෙක්ම මැරණ මොහොතේ දුක්කින්ඳලා මැරෙන්න්නේ එක අමතක කරන්නට එපා ඔය දුම්්‍රිය මගින්ගේ සාපයයක්ත් ඔය දුම්්‍රිය නිකරුණේ වර්ජනය කරන ගහගත්තහම දුම්බැටියට වර්ජනය කරන උන්දලට ආපස්සට කැරකිලා එනවා දවසක දුම්රිය මගින්ගේ විලාපය සුනාමියක් වගේ එන්ට පුළුවන් හොඳේ මතක දර පෑරලියදී ස්ුනාමියයට හසුුණු යකඩ පිලි ද ිය පෙට්ටි ඇඹරුණු ආකාරර්යනේද ඔවු එහෙම වෙන්ට පුළුවන්. හොඳේඒගේමයි මේ ශ්‍රී ලංකන් යාලායිනකට කියන්ට තියෙන්නේ මේ පාලකෙන් ටිකයි නිලධාරින් ටිකයි අපට ලෝකේ වෙනත් රටකට. අබිමානයෙන් යන්ට බැරි කලා අබිමානේ යන්ට බැරි කලා අද වෙන රටකට බහිනකොට ශ්‍රී ලංකන් පාස්පෝර්්ටක දෙනකොට එමිනිස් සූ බලන්නේ බංකොලොත්තරටකින් ආපු හිංගන්නේෙක් දිහාබලන්න විදිහට. උන්ඳලනම් ටයිකෝට් දාගෙන සාටක දාගෙන කළේම ලෝකේ වටේ හිංගමන යනක. ඒ උන්දට ලැජ්ජාවක් නෑ. සිංගාකන නයත් හොරා කෑම. . ඔහත මයි කලේ. දැන් තමුල්ලත් හරිවෙලාවට ගුවන් යානාටික ගුවන්ගත කරන්නේ නැත්තම් ටිකට් පිුණන්නේ නැතුව ඉන්න. උඩු ගෝනටත් යන්න තරම් සුදුසු නැතිනම්. ඔය යානාටික අර ගඳගහන බේරවේ කොන්ක්‍රට් ිකත් දාලා හයි කරල. දියට නගල බල බැහල සතුට්‍රලලා අයන්න පුළුවන්න්නේ දිහ ක්‍රමයක් අදමු. එකක පොඩිටිකට්ටකක්ක අඩ හොදේ අද ෙලිියක ෙම යජනා කරනවා මොකද ඉවසලා බැරිමතනයි මේකලියන්ට හිවේ. මහවුන්දල එක්ක තියනෙන ඇරිස් එක මොනම ජාතියක හෝ මගියකු පිට පටවලා වැඩක් නෑ. හරිද ඔන්න පුළුවන්න ය මහුන්ද කෙනෙකු.? ක ජනාධිපති නැත්තං අගමැති ඒලෙවල් එකේ කවරු හරි රට යන වෙලාවක පුළුවන්නන් ඔන්න ඔය ගවන්්‍යානයක් දවසත් දෙකක් විතර ග්‍රෞන්් කරල දාලා බලන්න. ඇ එහෙමක ලොත්නං ඉති පොඩ්ඩක් නේද ඕ දැනේ විහොඳේ මෙහෙම කියමීින් අද ටෙලිවැකය අවසන් කරන්නේ පුංචි පැලැන්තියේ පොඩි මිනිස්සුන්ට වද දෙන්න ලෑස්වෙන්ට එපා අලි මදිවට හරක්වෙන්ට එපා කියලායි. හොඳේ අලි මදිවට හරක් වැඩකරන්ට එපා කියලායි.